නමුෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදුු අපගේ පරම පූජනය ගුරුදීවූත්තම් පින්වලඩුපුු සාවින්හන්සේට නමස්කාරවීවා නිදුක් නිරෝගී දීර්ඝාශ සම්පත්ති සැලසීවා සාදු සාසා ශ්‍රද්ධාවන්ත. පවත්න කෙනෙකු සෝතා පන්නවීම පිණිස නැතන් සක්කායිදි්්‍යය දුරකර ගැනීම ප්‍රහණීවීම පිණිස ඔහුගේ කල්පනා ශක්තිය ධර්මානුකූලව ජෝනසවෝ මනසිකාරය තුළින් දියුණු කරගන්නේ කොහොමද කියන එක අපි මේ වැඩසටහනේ කතා කරන්නේ. අද දවසේ කැනඩාව විසන පිංවත් මනෝච් කල්තොට පුතාත් සෙවුවන්දී ශසින්ද්‍රා දියනියත් තමයි දායකත්වය දරන්නේ මේ හුතුන්ඇලසටාන සඳහා. ඉතින් බොහෝ පිංග්‍රස් කරගන්නවා මේ පටිචි සම්පාදී වගේ පරම ගම්බීර ධරමයක් මේ ලෝක සත්වයට අහන්ඩ සැලැස්වීම තුළින්. ඉතිං අපි පෞගි දවස්වල කතා කලා ආර්ය නියාය ආය නියාය, තුළින් වමසන ආකාව දුට පටිජහමපාදී අවබෝධ කරගණ්ඩ කැමිති ශ්‍රාවකයා ඒ ආරීණ්‍ය අයට අනුව ඒ කාරණ ගල් පන්නඕන මතක තියාගන්න ඉස්සෙල්ලාම අවබෝධය බලාපොරොත්තු වෙන්නනිපා. ඉස්සෙල්ලාම පුහුණුව වෙන්න පුහුණුව තුළින් තමයි අවබෝධය ලැබෙන්නේ පටිජ සවපාදිී ඒ ආකාරෙෙන් ඒ විදිහටම අවබෝධ වුණා නං සක්කායිදිට්ටි රඳන්නේ ඒ තුළින්ම ධර්ම අවබෝධය සැලසිනෝ නමුත් මතක තියාගන්න මේ තුළින් අපි පුහුණු කිරීමයි කරන්නේ පුහුණ කිරම්න ප්‍රතිපද ප්‍රතිපදාව තුළින් තමයි පල්ලි ලැබෙන්නේ ඉති ඒ නිසා හොන්දට කල්පනා කරන්නන එක වරද්දන්නේ පනැත්තන් එක පාරම අවබෝධ සංකාර කියයන්නමු කදද විඤ්ඥාන කියන්නේ මොකක්ද. නාමරූප කියන්නේ මොකදද. කියල තමන්ට දැනින විදිිය හොය නොයා. මේකයේ දෝෂයක්ත්තිීනු. ඉස්සල්ලාම බුදුරජාන් වහන්සක වච්චනය අප අදහගෙන. ඒ අදගන ඒ බුදුරජාණන් වහන්සේ විමසන් වදාලි ආරිී න්‍යායසුරින්. විමස්මින් සති ඉදං හෝති, ඉමස් උපාද ඉදන් උපපද්්‍යති ඉමස්මින් අසති ඉදන්න හෝති ඉමස් නිරෝධ ඉදාන් නිරුද්්‍යති මේ ආකාරෙන් පටිජ සම්පාදය ආකාර හතරට ගලපා ගලපා වීමසන්න ඕන හොඳට හිතට හුරු කරගන්න ඕන මේ ඇතිකල්ලි ඇ මේ ඉපදීමේ මේ උපදී මේ නැතිකල්ලි මේ නැත මේ නිරුද්දවීම මේ නිරුද්ධවී කියණ එකට අර පටිචි සම්පාදී අංග දොළහා එකතු කරමින් කල්පනා කරන්න ඕන එකතු කරලා කල්පනා කරන්න කොහොමද කියලා මීට කලින් වැඩසටන් වලින් ඔබට කියල දුන්නා. වදා අපි කියල දෙනවා ඔබේ විමසන ක්‍රමී පිළිබඳ ඔබට තවතව විශ්වාසය ඇතිවීම පිණිස. අද කියල දෙන විපස්ස සූත්‍රය. විපස්ස සූත්‍රකන මීට කල්ප අනු එකකට කලින් ලෝකයේ පහලෝන විපස්සී අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ සම්මා සම්බුදු කෙනෙක් බවට පත් වනේ කොයි විදියට පටිච්ච සම්පාන්ධය විමසලාදරකීන කාරණාව බුද්ධ දේශනාවිතීනවා. බුදුරජාණන් වහන්සේ සැවැත්්නුවරදි වදාළ විපශිස්ස භික්කවී භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. පෙන්වත් මහණෙන විපාසී අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට, ඔබ්බේව සම්බෝදා අනබි සම්බුද්දස්ස බෝධි සත්හස්සේව සතෝ ඒ හදහෝසයි. විපස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදවෙන්ඩ කලින්. බෝධි සත්වයන් වහන්සේ නමක් විදිට සිටිද්දී මේ විදිහ කල්පනාවක් කැතිවුණ. කිච්චං වතායං ලෝකෝ ආපන්නෝ මේ ලෝකයේ සත්ත්වයා ලොකු දුකකට පත්වෙලා දයනවා. ජායතීච, ජියතීච, මියතීච, ජවතීච, උපපද්්‍යතීච. ඉපදෙනවා ඒ වගේම ජරාවට පත්වෙනවා මිය යනවා චුතවෙනවා නැවතුපදිනවා. අතච්ච පනිමස්ස දුක්කස්ස නිසරණ නප්පජානාති ජරාමරණස්ස මේ ජරාමරණ දුකේ කෙලවරක් පේන්නේ. කුදස්සුනාම ඉමස්ස දුක්කස නිසරනම් පඤ්ඥායිස්සති ජරාමරණස්සාති කවදානම්මී ජරාමරණ දුකී කෙළවර පේනවද කියලා කොහෝද මේ සත්වවෙම මේ දුකෙන් නිදහස් වෙන්නේ කියලා විපස්සී බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළා. අතකෝ භික්කවේ විපස්සස බෝධිසත්තා ඒත් අදහෝසී. ඒ විදිේ කල්පනාවෙන් ඉන්නකුට විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට මේ විදියට හිතුුණ. කම්හින්නුකෝ සති ජරාමරණං හෝතී මේ ජරාමරණ තියෙන්නේ කොමක් ඇතිකල්හිීද. කම්පච්ඡා ජරාමරණන්ති කොමක් හේතුවින් කුමක් ප්‍රත්තිය කරගෙන ජරාමරණ තියෙනවද. අතකෝ බික්කවේ විපස්ෙස්ස බෝධි සත් අස්ස යෝනිසෝ මනසිකාරා. ඔන්න ඔය විදිහට යෝනිසෝ මනසිකාරයේ කරනකුට විපස්සේ බෝධි සත්‍යන් වහන්සේ? අහු පඤ්ඥාය අභි සමයෝ. උනාහසගේ ප්‍රඥාවට අවබෝධ වනාා ජාතියාකො ස්හති ජරාමරණං හෝති. ඉපදීම ඇතිකල්ලී ජරාමරණෑත. ජාති පච්චයා ජරාමරණන්ති, ඉපදීම ප්‍රත්තියෙන් ඉපදීම හේතු කරගෙන ජරාර ජරාමරණ වේ කියලා. එතකුට බලන්න බුදුරජාණන් වහන්සේනවක්. සම්ව. හාහාපුරා කියලා ගුරුවරයෙක් නැවත්තිව ශවයම්බූති ඥානයෙන් චතුරාදෙ සත්‍යය ධරම අවබෝධ කරගනිද්දී මන්න්නහන්සේලා කල්පනා කරන ක්‍රමය. එත එතනින් හයා ශ්‍රාවකෝ එතනී හා කල්පනා කළේ යුතු ක්‍රමයක් නෑ. මොකොද බ්ලෝතුරා සම්බුදු කෙනෙකුත් පහල වෙන්නේ පටිෂ සම්පාද පිළිබඳ මේ විදිීර කල්පනා කරද්දි. එතකොට මේක අවබෝධ වෙන්නේ තමන්ගේ යෝනිසෝ මනසිිකාරයේ ප්‍රමාණයනුව තමන්ගේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රමාණයනුව තමන්ගේ නුවනේ ප්‍රමාණයනුුව මොකද මේ විදිහයට යෝනිසෝ මනසිකාරයෙන් කල්පනාකරට ප්‍රඥ්ඥාවෙන් අවබෝධ වෙනවා මෙට තමන්ගේ ප්‍රමාණයන්ුවයි එක සිද්ධ වෙන්නේ පස අතකෝ භික්කවී විපස්සිිස බෝධිශත්තාසේ තද හෝසේ විපස්සේ බෝධි සත්වයන් වහන්සේ ට හිතුුණම්. කම්හින්නුකෝ සති ජාති හෝති කින්පච්ච ආජාති කොමක් ඇතිකල්හිද ඉපදීම කුමක් ප්‍රත්තියෙන්ද ඉපදීම කුමක් හේතු කරගන දීපදීම. අතකෝ භික්කවී විපස්සිිස්ස බෝධි සත් අස්ස යෝනසෝ මනසිකාරා කල්ලි ඉපස බෝයි සත්‍යයන් වහන්සේට යෝනිසෝ මනසකාරින් අහු පඥ්ඥාය අභිසාමයෝ ප්‍රඥ්ඥාවෙන් අවබෝධ වනා භවයකෝ සති ජාතිහෝති භවය ඇතිකල්ලි ඉපදීම ඇත බව පච්චා ජාතිීති. භවය ප්‍රත්්‍යය කරගන ඉපදීමති යෙන්නේ හේතු කරගන ඉපදීමති යනෙකයා. එසකොට ඉපදීම කියන ක අපි අන්ඩජ ජලාපපුජ්ජ සංසේජය උපවාාතික වසිහ ඕන තැනක ඉපදීම. ඉපෙදවුණ සත්වයාට උරුම වන ජරාමාරණ දුකර. ඒවාගේම භවය කියනක අපි මොලින් මගන ගත්තා. කාම බව රූප බවාරූප භව විපාක විඳීම පිණිස උපතක් පිණිසකරම සකස් වෙන එක. එතකට විපස්සේ බෝධිෂත්වයන් වහන්සේ කල්පනා කළක් කහිම් හින්න හෝ සති භහෝ හෝතිකම්පච්චය බහෝ කොමක් ඇතිකල්හිද භවය කුමක් ප්‍රත්තියෙන්ද භවය ප්‍රමවිදියට යෝනිසව මනසිකාර කරනකුට ප්‍රඥාවෙන් අවබෝධ වනාා උපාධානයේ කෝෂහති බවෝහෝතී උපාධන පච්චයා බහෝ උපාධානයේ ඇතිකල්ලහි භවයවේ උපාධාන ප්‍රත්තියෙන් භවයවේ උපාධනකිවී කාම උපාධාන ඊළඟට දිට්්‍ය උපාන සිජිලබ්බත උපාදාන අත්වවාද උපාධන ොට කොයියාආකාරෙ හිං හරි ග්‍රහණී වෙන්නේ මේ ග්‍රහණය වීම තියෙනවන එතන භවය තියනවා කර්මසකස් වෙනවා තුර කාමීට අපි ඇදිල බැදිලා ඉන්නවා කියන්නේ එතන කර්මසකස්ව වෙනවා දෘෂ්ටිවල ඇදිිල බැඳිල ඉන්නවා කියන්නේ කර්මසකස් වෙනවා ශ්‍රීල ෘතවල බැසගෙන හින්නවා කියන්නේ කර්මසකස්වෙනවා මම මගේ මගේ ආත්මයකයන අත්වාදුු පාධනය ඉන්නවා කියන්නේ භවය සකස්ව වෙනවා පස විපස්සයේ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කලා මෙකම් හින්නුකෝ සති උපාදාන හෝතති කින් පච්ඡා උපාදානන්ති කොමක් ඇතිකල්හිීද උපාධන කොමක් ප්‍රත්තියන්ද උපාදාන තියන්නේ. ඉති මේ විදියට කල්පනා කරනකොට බෝධිසත්ව යන් වහන්සේට යෝනසෝ මනසිකාරයෙන් කරනොට ඔඕන ඉතකොට ඒ ක්‍රමයට කල්පනා කරනකට තමයි යෝනිසව මනසි කාරී කියල කියන්නේ. පිරඥ්ඥාවෙන් අවබෝධ වනාා තන්නනාාය කෝස්හති උපාදාාන හෝති තන්නාව ඇතිකල්ලි උපාදාාන වේ තන්නහා පච්චයා උපාදානන්ති තන්හාාව ප්‍රත්තිීන් උපාදාන වේ නැත තන්නායි හේතු කරගෙන උපාදානඇතු වෙනවා කියෙනක. බැඳයාමතියන තුෘුසනාවත්යක. තුරුසනාව කාමතන්නහා බවතන්නා විභහ තන්නා. ඒ තන්හා තුන කොයාකාරකින් ක්‍රියාත්මක වුණා උපාධානය සිද්ධ වෙනවා. ඉරස බෝජි සත්ත්‍යයන්හන්සිේ කල්පනා කළා කම්හි නුකෝ සති තන්නා හෝතී කින්ම්පච්චයා තන්හා කුමක් ඇතිකල්ලිහිද තන්හාාව කුමක් ප්‍රත්තියෙන්ද කුමක් හේතු කරගෙනද තන්හාාව ඇති වෙන්නේ විපාසී බූෂත්්‍යයන් වහන්සේට මේ විදිහට යෝනි වොමනසිකාරය කරනකුට ප්‍රඥාවං අවබෝධනා වේදනාය කෝස් හති තන්නාහෝදී වේදනා පච්චයා තන්හාතිී වේදනාව ඇතිකල් හි තන්හාාව ඇත වේදනාව හේතු කරගෙන තන්හාාව උපදී එතකොට වේදනාව කෙනෙකය ඇසේ ස් පරසිං නනිෂ පරසිෙන් ආශිස් පරසින් දිවීස් පරසිං යිස් පරසිං මනශීෂස් පරසිං ඇති වන වේදනාව සැපක්ව වන්න පුළුවන් දුකක් වවෙන්න පුළුවන් සැප දුක් ්‍රහිත වේදනාවක් වන්න පුළුවන්. කොයිමාකාරයෙහි වේදනාවති බත් එතැන තුරුසනාව ඇත. මොකද වේදනාය කෝසති තන්නාවති. වේදනාව ඇතිකල් හේ තන්නාව ඇත. වේදනාව හේතු කරගෙන තන්නාව උපදී. වේදනාව යම් තැනකද තන්නාවේතනයි. අපි ඒ ශ්‍රද්ධාවෙන් අදහගත යුතුයි ශාස්තෘන්හන්ේ ග්‍යාව්ෝදය. මොකද මේ පඩිශසම් පාදය වගේ ගම්ිර දරම අපට එහිටු මහිට කරකාරකාව පෙල්ල බෙල් ලතා කරන්න හොදනෑ. මොකද මේ වචනටික පා බුදු කෙනෙක දමන ලින්ම් පැරගේ. බුසුරු විස්තර කරන විදිරම තේරුම් ගන්නු අපි සාරා අ සංකයේ කල්ප ලක්ස එකන අසංකයේ කල්ප ලක්ෂ හතරකුත් ලක්ෂයක් කල්ප. පෙරුම් පුර ලෑස්සිස් මසටේ දන්දේලා පාරමි දස පාරමි උපපාරමි පරමත්ත පාරමි වසය මේ ප්‍රශ්ඥාව දියුණු කරර පාරමි පුරපු අවබෝධ කරපු මේ ධර්මේ ඒ වච්චනයක්ක්වත් අපිට වෙනස් කරන්න අපිටයිතියන්න ඒ සඳහතියන් අපිට තියෙන සුදුසුකමකු මක්ද. නිසස් රද්ධාව හරි උපකාරයි ධර්මයම සද්ධී. ශාස්ත්‍රෘෝ ගෞරවේ. හරි උපකාරයි ධරමයීම සද්දී. එතකොට බෝධිසත්ත්‍යයන් වහන්සේ විපස්සී බෝධෂත්්‍යයන් වහන්සේ කල්පනා කළා කම් හින් න්නුකෝ සති වේදනාහෝති වේදනාව යන්නේ කුමක් ඇති කල් හේද. කම් පච්ච ආවේදනාති කුමක් හේතු කරගෙනද මේ වේදනාවති යෙන්නේ. ඉටව මේ විදිට යොනිසව මනසිකාරය කරනුකට ප්‍රඥාවෙන් අවබෝධනා පස්සේකෝ සතිවේදනා හෝත පස්ස පච්චයා වේදනා විස්්පරිසය ඇතිකල්හි වේදනාව ඇත. ඉස්පර්සය හේතුවයෙන් වේදනාව වේ. එතුකොට ස්පරසය ඇහි ඇහි ස්පර්සය කණයේ ඉස්පරසිගැනනි තින්නන් සංගති පස්සෝ ඇහැ රූපයයි වේදනා ඇැයි රූපියයයි විඤ්ඥාන එකතුවෙන ඇතන තම ස්පර්සය සිද්ධිුවෙන්. ඉස්පරිසය ඇතිකල්ලි වේදනාව ස්සය හේතුවෙන් වේදනාව ඇස කණනාසිේ දවකයි මන සාහිතන හය තුළම. ද විපසේ බෝසත්්‍යය අහස කල්පනා කරලා කම් හින්නුකෝ සති පස්සෝ හෝතිකම් පච්චයා පසුවම කොහමදම ස්පරසය ඇති වුණේ කුමක් ඇතිකල්ලි දිස්පරසය කුමක් හේතුවෙන් දිස්පරසය. සලායතනේ කොහෝ සති පස්සෝ හෝති ආයතන හය ඇතිකල්ලි ස්පාරසේ වේ ආයතන හය හේතුවෙන් නිිස් පර්සේවේ. සොස් විපස්සී බෝෂත්වයන් වහන්සිේ කල්පනා කලා කෙම් හින්න්නුකෝ හති සලායතනං හෝති ඇස කණනාසේ දිවකය මනසකනම අයතනයි කුමක් ඇතිකල් ලීහිද තියෙන්නේ. කෙම්පච්චයා සලායතන කුමක් ප්‍රත්තිය කරගන හේතු කරගනද ආයතන හයිතියෙන්නේ මේ විදිේට යොනිසෝ මනසකාරයකනකට ප්‍රඥාවෙන් අවබෝධ වනා. නාමරූපයේ කොස්සාති සලායතනං හෝදී. නාමරූප ඇතිකල්හි ආයතනහයි වේ. නාමරූප පච්චයා සලායතනන්ති. නාමරූප හේතුකරගෙන ආයතනහයි වී. අතරකෝ භික්කවේ පිංවත් මහන්නේ කල්ලි විපස්සී භෝෂත්වයන් වහන්සේට කල්පනවුණ ර ಿහින් నుකෝහති නාමරූ පංහෝතිකින්ම් පච්చයා නාමරූ පන්තිి කොමක් ඇතිකල්್ලහි ද නාමරූපතියෙන්න්නේ කුමක් හේතුවෙෙන් ද නාමරූපතියෙන්න්නේ විഞඥානේ කෝහති නාමරූ පංහෝති විഞ්ඥාන පච්చයා නාමරූ පන්තිి යോනිසු මනಸಕකාරෙන් කල්පන කන්නකට ප්‍රцඥාවෙන් අවබෝදුනා විஞඤ්ඥානයේ ඇතිකල්හි තමයි නාමරූපතියෙන්න්නේ විஞඤ්ඥානයේ හේතුවෙන් තමයි නාමරූපතියෙන්නේ ඊවසයේ විපස්සී භූයිෂත්වයයට කල්පනාවන විඤ්ඥානය කොමක් ඇතිකල්හිද කො හේතුවිංකින් පච්චයා විඤ්ඥානන්ති. කොමක් හේතු කරගෙන කොමක් ප්‍රත්තියෙන්ද විඤ්ඥානතියන්නේ. සංකාරේ සුකෝ සති විඤ්ඥානං හෝති සංකාර පච්චයා විඤ්ඥානන්ති. අවබෝධ වනා යෝනිසු මනසිකාරය කරන්නකුට ප්‍රඥ්ඥාවෙන් සංකාර. ඇතිකල්ලහි විඤ්ඥානී ඇත සංකාර හේතුයින් විඤ්ඥාණය උපදී කියන කාරණාව. ඊර් පස්සී විපාසී බෝධිසත්වයන් වහන්සේ යෝනසෝ මනස කල්පනාවන විපාසී බෝධිසත්වයන් වහන්සේට අදහසක් ඇතු වුණ කුමක් ඇතිකල්ලිහිත සංකාරතියෙන්න්නේ කින්පච්චය සංකාරාති සංර කුමක් ප්‍රත්තියෙන්ද කියලා. අවි්‍යාය කෝසති සංකාරා හොන්ති අවිविද්‍යාපච්్යා සංಖරන්ති අවිද්‍යා වැති කල්ලී සංස්කාරවිෙනවා ස අවි්‍යාවහේතුවෙන් සංකාරවේ. පස බෝධිසත්යෙන් වහන්සේ කල්පනා කළලා යිතිදන් අවිද්‍යාවපච්‍රයා සංකාර මේන ව්‍යාකායෙන් තමයි. අවිද්‍යාව නිසා සංස්කාය සංකාර නිසා වි්‍යානය, විඤ්ञාන නිසා නාමරූපය, නාමරූප නිසා සලා එතන සලාयත්‍ර නිසා ස් පරස ස්වසය නි වේදනාව, වේදනාව ාව තන්හාාව තන්හා නිසා උපාධන උපාධාන නිසා භවය භවය නිසා, ජාති ජාති පච්චා ජරා මරණනං, සෝක පරිදේව දුක්ක දෝමන සුපායාසා සම්භාවන්තී. ඊටවස්සේ ඒයොමේතස්ස කේවලස්ස දුක්හක්කන් දස සමුදයොහෝති, මේ විදිර තමයි දුකහටගන්නේ. සමුදයෝ සමුදයයෝති කෝබික්කවේ, විපස්ಿಸ ෝजी සත්್ අස ुබ්බේ අනුස්್ುತ ಸු දම්මේ සು ಚක්කොං උදපාද ඥානං ಉදපාදිಿ පഞඥ ಉද්දපාදිಿ විද్්‍යා ಉද්ದපාදි ಆලෝකෝ ಉද්දපාදී මේන මේ විදිහට කල්පනා කරනකොට සමුදයෝ සමුදයෝ මේ විදිහෙටයි දුක හටගන්නේ මේ විදිහෙටයි දුක හටගන්නේ කියලා පෙර නොසවිරූ ධර්මයංහි දහංහැස පහලෝනා ඥානය පහලොனா பிர්‍රඥඥාව පහලோනා විද්‍යාව පහල වනා ආලෝකය පහලොනා ඔන්න ධර්මයාව බෝධවිච්චි විදිය. එනිසා මේ විදදි්‍යහට දැන් විපාන්සී බදුරජාන්හන්සේ පටි සම්පාදය කල්පනා කරපු විදිහල්. නිසා ටිකටික මේ වචනත්තෙක්ක ඒ විදිහයට කල්පනා කරන්න හුරුවන්ඩ අපි ඊල්ළඟ දවස කල්පනා කරම පටිසම්පාතේ නිරෝධය කෝොමද වි පස්සී බදුරජන් වන්සේ මනසි කාර කළේ කියලා හැම්ම බුදු කෙනෙක්ම මේ විදිහයට තමයි ධර්මය මනස කාර කරන්නේ නිසා අද අපි ගෙනනගත් අයි පටි සම්පාදී සමුදේ බෝධිසත්්‍ය යන් වහන්සේලා කල්පනා කරන ක්‍රමය තින් ඔබගේ කල්පනා කරන ක්‍රමීට මේ කාරණ එකතු කරගන්න ඉතිං අපිටත්ේ යෝනිසුත් පටි සම්පාදී යෝනිසවමන්සි කාරය රීම පිණිස මේ කුසල් හිතුව අසනවේවා. ඉතිං කැනඩා ේශනය පිින්වත් මනෝච් කල්තෝට පුතාත් සෙවුවන්දී ශසීන්ද්‍රා දියනියත් අදමී ධර්මදානය පින රැස් කරගත්තේ මේ දරුවන්ට ධරමීමම ඔබෝධ වේවා. සියලු දෙවියන්ට මේපින් අනුමෝදං වේවා ඒවාගේ විශේසියෙන් දිදාාස්විස්සේ ජනවාරි මස පස්වනදින මිය පරලෝගිය මවිම් ප්‍රනාාන්දුපියාණන්ට දිදස් දහනවී වසරේ මිය පරලෝගිය අජිත් ප්‍රියන්තු පේම්මරත්න ඥාති රණවිරු සොහිරාට මේ පින් අනුමෝදං වී පරලෝ සැපේවේවා. ගුරු දෙවිඳුන් ඇතුළු සඟරුවනටත් සිිල්මෑනිවරුන්ටත් පැවිදි අපපේක්ෂික දරුවන්ටත් ඒවගේ මේ පිංවතුන්ගේ සුජීවත්ස සිටින මෑනියන් ඇතු පවුල්ලේසිරදිනාටත් ඔබ කාටත් මේ ධර්මිය අවබෝධ වෙලා සසරදුකින් නිදහස්වීමේ වාසනාව උදාවීවා තිරුවන් සරණයි නමෝබුත්තායි. මෙවැනි වටිනා ධර්ම දේශනා අනරමීමට ශ්‍රතා YouTubeු චනලේ සුස්ටරයි් කර සීනුව ලකුණු ඔබන්න.